අයිබෝවත් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ජනපති ප්‍රධානත්වයෙන් දියත් කෙරේ. ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය. රියතුරු බලපත්‍රයේ ලකුණු ලබා දීමේ නව ක්‍රමවේදය අවසන් අධ්‍යයනයට. තාක්ෂණය ක්‍රියාත්මක කළාට පස්සේ මෙයට ලකුණු කපා හැරීමක් සිද්ධ කරනු ලබනවා. ලකුණු කපා හැරීම ලකුණු 24ක් දෙනවා රියතුරු බලපත්‍රයක. ඊට පස්සේ යම් වැරද්දක් කළොත් ඒ අනුව ලකුණු 24ක් කපා හැරියට පස්සේ අවුරුදු දෙකකට ඒ බලපත්‍රය අවලංගු කරනවා. ලොව රටවල නායකයින් සමග G7 සමුළුව ඇරඹෙයි. නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමග වේගයෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකේය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ. ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව නිල වශයෙන් නිරදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේදී පැවැත්වුණා. පබ්ලික් ලර්න් යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරනු ලබන වේදිකාවක්. මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරා විසින් අරමුදල් සපයා දී තිබෙනවා. ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව www.publiclearn.lk නිල වශයෙන් දියත් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව කිව යුතුයි. මෙම නව වැඩසටහනෙම වැඩපිළිවෙලට මනා දායකත්වයක් සපයනු ඇති. පන්තිකාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලින් පිටත වැඩි වශයෙන් ඉගෙනීමේ අවස්ථාව සඳහා යොමුවීමට ඉදිරියේදී අපිට සිත වෙනවා. අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙල. පන්තිකාමරය තුළ පවතින අධ්‍යක්ෂ සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගද ජය ගැනීමටද මේ අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. එසේම මෙම වැඩපිළිවෙල ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාමේ මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති. අපේ රටේ අධ්‍යාපන විකාශය අදියර 3ක් යටතේ සිදු වී තිබෙනවා. දැන් අප අධ්‍යාපනයේ 3 වන අදියරට පැමිණ තිබෙනවා. ඒ තමයි අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කර විවෘත වේදිකාවක දැනුම භාවිත කිරීම. අප ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එෙහිදී නවීන දැනුම භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකිවන්නේ දැනුම භාවිත කිරීම තුළින් පමණයි. රියතුරු බලපත්‍රය සඳහා වන ලකුණු ලබා දීමේ නව ක්‍රමවේදයේ අවසන් අදියරට මෙවන විට පැමිණ ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්තලගිය වන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මහමග අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් මෙවන් ක්‍රමවේදයකට එළඹ ඇති බවයි. දැන් විශේෂයෙන්ම ඔබට බලපත්‍රයක් ලබා දෙන්නේ රජයක් විදියට. මේකේ අවසාන අරමුණ හොඳ රියදුරෙක් බිහි කර ගැනීමයි. ඒ හොඳ රියදුරෙක් බිහි කර ගැනීම හැම පැත්තකින්ම වටිනවා. දැන් අද අපේ රටේ රිය අනතුරු නිසා වාර්ෂිකව බිලියන 15ක් විතර මුදලක් අපට අහිමි වෙනවා. ඒ වගේම ජීවිත 2500ක් විතර අහිමි වෙනවා. ඉතින් මේ නිසා මේ සියලුම කරුණු පදනම් කරගත්තාන් පස්සේ වර්තමානයේ මං හිතන්නේ ඇති වෙන දියුණුව සෑම එකක් එක්කම බලපුවාම හොඳ රියදුරන් බිහි කර ගැනීම ඉතාමත් වැදගත් කරුණක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂම මේ රිය අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් වැඩසටහන් වැඩපිළිවෙළවල් ගණනාවක් ක්‍රියාත්මක කළා. දැන් ඒවා යම් යම් අධීරයන් වල තිබෙන. දැන් පළවෙනි එක තමයි මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ලිඛිත විභාගයේ. ඒ වගේ රියදුරු බලපත්‍රය. ඉතින් මේවා ඒ කමිටුවේ නිර්දේශ අනුව මේව ක්‍රියාත්මක කළා. හැබැයි 50%. දැන් රියදුරු බලපත්‍රයක් නවීන කාඩ් එක චිප් එකක් සහිතව අපි නිකුත් කළා. ඒ වගේම ඊට පෙර රියදුරු බලපත්‍ර ලබා දීමේ ලිඛිත විභාග ක්‍රමය වෙනස් කළා. මුලින් අපි දන්නවා දැනුත් ඒක අපි 100%ක්ම ඉවරයි කියලා කියන්නේ නැහැ. විභාග පැවැත්වෙන කීපයකට ගියහම ඒ විභාග ප්‍රශ්නපත්‍ර කටල කීපයක් තියෙනවා. ඒවා අර ලැමිනේටින් කරලා තියෙන්නේ. ඉතින් ඒ එන අපේක්ෂකයින්ට
මොන ප්‍රශ්න පත්‍රයද දෙන්න කියන එකත් සමහර අයවැ දන්නවා. ඒකනම් අපි ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි නවීන තාක්ෂණය භාවිතා කරලා මේ ලිඛිත විභාගය අපි කටයුතු කරන්න සැරසුම් කළේ. ඉතින් ඒ වගේම තවත් පියවරක් විදිහට අපි මේ අකුසලතා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම. දැන් අවසාන අදියරේ තිබෙනවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම පාරේදී වරදක් කරපුවම දවසකට මහා මාර්ගයේ පොලිසිය විතර රතවාහන වැරදි කරන පුද්ගලයෝ 10,000කට ආසන්න ප්‍රමාණයක් නීතිය රැහෙන්ට අසු කරගන්න. වේගයෙන් යන්න පුළුවන් ඔය සියලුම නීති රීති කඩන පුද්ගලයෝ දවසකට 10,000. මාසෙකට ලක්ෂ 3ක් විතර. ඉතින් මේ මෙච්චර ප්‍රමාණයක් පාරේ වැරදි කරන අය පොලිසියට අසු වෙනවා. මේ තාක්ෂණය ක්‍රියාත්මක කළාට පස්සේ මේ යට ලකුණු කපා හැරීමක් සිද්ධ කරනු ලබනවා. ලකුණු කපා ලකුණු 24ක් දෙනවා රියදුරු බලපත්‍රයකට. ඊට පස්සේ යම් වැරද්දක් කළොත් මං හිතන්නේ දැන් හප්පා පලා යාමක් කළොත් මං හිතන්නේ ලකුණු 10ක් බීමත්ව ධාවනය කළොත් ලකුණු 6ක්. මේ ආකාරයට ඒකෙත් මං හිතන්නේ ඔබතුමාලා එක දැනුවත් විය යුතුයි ගැසට් පත්‍රයේ තිබෙන තත්ත්වයන් අනුව. ඒ අනුව ලකුණු 24ක් කපා හැරියට පස්සේ අවුරුදු දෙකකට ඒ බලපත්‍රය අවලංගු කරනවා. ඊට පස්සේ නැවත ඔහු අවුරුදු දෙකෙන් පස්සේ නැවත වතාවක් ඔබ ගාවට ඇවිල්ලා රියදුරු පාසලකට ගිහිල්ලා බලපත්‍රය ලබා ගත යුතුයි. ඒක එක් පැත්තකින් ඔබතුමාලටත් හොඳක් වෙයි. නමුත් ඔබතුමාලගේ හොඳ නෙමෙයි. විශේෂයෙන්ම මේ ක්‍රියාත්මක කරනවා. දැන් ඊළඟ පියවර තමයි මේ වැරදි කරන රියදුරන් පුහුණු කළේ කවුද කියලාත් අපි හොයනවා. දැන් තාක්ෂණය අනුව. ඉතින් මේක ලෝකයේ අනිත් රටවල ක්‍රියාත්මක වෙන දේවල්. ඉතින් මේවා තාක්ෂණයත් එක්ක අනිවාර්යයෙන්ම මේ ඩිමෙරිට් කියන්නේ අකුසලතා ක්‍රමය පොලිසියේ නිලධාරීන් මින් ඉදිරියට විශේෂම අර කොළවල ලියලා තැපැල් කන්ත උර්ගාණේ යන්න නෙමෙයි පාරේ වැරද්දක් කළා නම් එවලෙම ඒ මුදලත් ගෙවලා ඒ පාරේදිම මෝටර දක කොමසාරිස්තුමාට ඒ 10,000ම එනවා මෙන්න මේ ඩ්‍රයිවිං ලයිසන් වල මෙන්න මේ ලකුණු කපන්න කි. තාක්ෂණය හරහා තමයි ඒ අයට කැපෙන්නේ. එතකොට ඒ ඕනම කෙනෙක්ගේ රියදුරු බලපත්‍රයක් ගත්තාම අද මම මගේ රියදුරු බලපත්‍රයේ ලකුණු කීයක් කැපිලා තිබෙනවද මොකද්ද තත්ත්වය කියන එක පිළිබඳව බලන්න පුළුවන්. නැවත දෙවෙනි වතාවටත් මේ ආකාරය සිද්ධ වුණොත් සදාකාලිකවම රියදුරු බලපත්‍රය අවලංගු වෙනවා. සමස්ත පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය නගා සිටුවීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසනවා. නරහින්පිට පොලිස් ස්ථානයේ කනිෂ්ඨ නිලධාරීන් සඳහා ආපන ශාලාව සහ කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. පොලිසියේ සමස්ත නිලධාරීන්ගේ හතරෙන් දුරකථන සමස්ත පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය නගා සිටීම සම්බන්ධව කතා කරනකොට පොලිසියේ වැඩි බරක් අදින පොලිසියේ තියෙන කාර්යභාරයට වැඩි වශයෙන් ප්‍රදෙන පොලිස් ප්‍රස්තාරවලුගේ සහ පොලිස් සැරලුගේ සුබසාධනය සම්බන්ධව අපි වැඩි අවධානය යොමු කරමු. කවුරු දන්නා මෙතෙක් ලැබිච්ච සංවිධි දීලා වලට ආහාර ගෞරවීය දීවනාව නවාතන දීවනාව ලබා දීලා මෙතෙක් ලැබිච්ච සංවිධි දීලා වලේ දීුණක් වමන මුදලක්
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වූ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. ස්ථාවර රටකට සෞමික මගකට මාධ්‍ය හමුවට එක්වෙමින්. විශේෂයෙන්ම අද දවසේ වෙද්දී ශ්‍රී ලංකාව තුල හාල් බෙදෙනවා. අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජන ජීවිතය යථාවත් කරන්න. බිම් මට්ටමේ උරුමයේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අස්සසුම වැඩසටහන හරහා සමාජ සුබ සාධනයේ විශාල ක්‍රියාකාරකම්, විශාල සේවාවක් සිදුවෙමින් පවතින. මෙවැනි තත්ත්වයක් තුල රාජ්‍ය නිලධාරීන්ගෙන් වගකීමක් තියෙනවා. විශේෂ භාර අමාත්‍යවරිය විදිහට මම ඉල්ලීමක් කරනවා. මේ කාලවකවානුව ශ්‍රී ලංකා මාතෘභූමියේ තාමත් වැදගත්ම කාලවකවානුවක් ඉදිරි සලකන්නට ඕන. ඒ වගේම නතර වෙලා තිබුණු සංවර්ධන ක්‍රියාත්මකවින් පවතින විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක්. විමදගත ප්‍රතිපාදන ගමුත් බිම තුල නගරයේ ගමේ යලිත් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් රාජ්‍ය නිලධාරීන්ට ගොඩක් වැඩ තියෙන අවස්ථාවක, ඒ වගේම මහජන නියෝජිතත් එක්ක එකතු වෙලා සමගියෙන් වැඩ කරන්න ඕන අවස්ථාවක අපි හිතන්නට ඕන. අපි හැමෝගෙම රාජකාරී ඉටු කරමින් ඉස්සරහට යන්න. ඔබ දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් ග්‍රාම නිලධාරීගේ ව්‍යවස්ථාව. අපිට පුළුවන්කම ලැබුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශي මැදිහත් වෙලා දරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුශාසනා මැද අපි බලාපොරොත්තු වුණු ආකාරයකට දිය හැකි ව්‍යවස්ථාවක් ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්න. අද වෙද්දි මම අනුමත කරපු, දරු අග්‍රාමාත්‍යතුමා අනුමත කරපු, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නු ඒ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අපට මේ අවස්ථාව වෙන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරලා ලබා දීලා තියෙනවා. ඒක වෙනස් කර ගැනීම, ඇතුල් කිර ගැනීම, කපා කොටා යම් දේවල් ඉවත් කර ගැනීම ඉදිරියේ කළ හැකි. නිසා මම විශේෂයෙන්ම සමස්ත ග්‍රාම නිලධාරී ශ්‍රේෂ්ඨයේ ඉන්න සියලු දෙනාම 14022ක් ග්‍රාම නිලධාරී වසන්වල ඉන්න සියලු නිලධාරීන්ගේ ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක්. පසුගිය සති කිහිපෙම අපි ආපදා තත්ත්වයන් වලට ලක් වෙලා ඉඳලා රටේ ජනතාව ඒ ආපදා තත්ත්වයන් වල මුදව ගන්න කටයුතු කළා. ඉන් අනතුරුව තමයි මම අර පෙර කිව්වා වගේ සරණ පවුල් වලට අඩු ආදායම් ලාභී පවුල් වලට අපිට පුළුවන්කම ලැබුණේ අවස්ථා දෙකකදී හාල් කිලෝ 10 ගණන් ලැබලා දෙන්න ඒක කරලා අවසන් වෙමින් පවතිනවා මේ වෙද්දි. ඒ වගේම ග්‍රාමීය සංවර්ධනයේ ඉටු වෙමින් පවතිනවා මේ වකවානුව තුල, මේ ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන අපි හැමෝගෙම දායකත්වයේ ඒ වෙනුවෙන් එක්කාසු කරන්නට ඕන. අපිට ක්‍රමක්‍රමයෙන් පුළුවන්කම ලැබුණා රාජ්‍ය සේවය ශක්තිමත් කරලා කාවත් රාජ්‍ය සේවයෙන් දොට්ට දාන්න නැතුව බඳවා ගැනීම නොමැති අවස්ථාවක් වුණත් කුඩාම පරිපාලනයක ග්‍රාම නිලධාරී වසමට අපිට පුළුවන්කම ලැබුණා 1942 ග්‍රාම නිලධාරීන් පුරප්පාඩු පුරවලා ඔවුන්ව පත්වීම ලාභීන් බවට පත් කළා. දැන් සමස්ත රට පුරාම මේ මොහොත වෙද්දී ඒ පුහුණු වීම කටයුතු කරමින් පවතී. අනිත් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එක්තු වෙලා ග්‍රාමීය ආහාර සුරක්ෂිතා පෝෂණ කමිටු හදලා ඒ හරහා අපේ අනාරක්ෂිත ආහාර සුරක්ෂිත ආහාර වේලක් බවට පත් කරන්නට අපට පුළුවන්කම ලැබුණා. දැන් ඒ වගේ තමයි මේ රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා මේ ඩිජිටල් ක්‍රමය කොහොමද දැන් ක්‍රියාත්මක වෙන්නේ? ශ්‍රී ලංකාවේ මේ වෙද්දී ඉතාමත් ශීඝ්‍රයෙන් කතාබහට ලක් වෙන, ක්‍රියාවට නැංවෙන තවත් එක අංශයක් තමයි ඩිජිටල් කරණය පිළිබඳ. ගැටලු තියෙනවා නැත්තේ නෑ. අපිට ඉතාමත් වැදගත්ම තවත් මාතෘකාවක් උරුමයේ වැඩසටහන. උරුමයේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල තියෙන ප්‍රශ්නයක් තමයි ඩිජිටල් කරණයට අවශ්‍ය කරන පරිගණක, ලැප්ටොප්, ප්‍රින්ටර් කියන ඒ දේවල් වල අඩුපාඩු, අගහිගකම් සහ ඒවා සපුරා ගන්න යම් කාලයක් යනවා. ඒ වගේ ඩිජිටල් කරණය කියන එකත් එක ගමනින් රේන් දෙකෙන් වෙනස් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි, විය යුතු කාරණාවක්, ක්‍රමක්‍රමයෙන් අධීරෙන් අධීර ඉස්සරහට යා යුතු කාරණාවක්. ඉතින් මං හිතන්නේ ආරම්භයක් අරන් තියෙනවා. ඊටම වෙනම අමාත්‍යංශයක් තියෙනවා. අපි අමාත්‍යංශ දිහත් බලපුවාම අපේ අමාත්‍යංශත් එක්ක ඒකාබද්ධවත් වැඩ කරනවා. ඉතින් මං හිතනවා මේ අමාත්‍යංශේ ඒ වෙනුවෙන් යම්කිසි දායකත්වයක් සපේනවා. ඒ කාරණාව වැදගත්. ඩිජිටල් කරණය කියන එක ලෝකයේත් එක්ක අපට ගණදෙනු කරද්දී අත්‍යවශ්‍යයි. හැබැයි මේ වෙනුවෙන් නිලධාරි පුහුණු වීම කරන්න උනට ඒ වෙනුවෙන් ඒ උපකරණ ක්‍රියාකරුවන් නිර්මාණය කරන්නට ඕන. ඒ කාරණාව සරලව අපට හිතන්න බෑ. නමුත් ආණ්ඩුවක් විදිහටත් විශේෂයෙන්ම මේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් මූලිකත්වයක් වැඩි ඉඩක් සැලසිය යුතුයි. ඔබේ කාරණාවට එකඟ වෙමි. ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට එදී තිබෙනවා. ඒ වෙනුවෙන් වන ජාතික උත්සවයේදී ශ්‍රතා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතියද ඇගේමට ලක් කෙරුණා. රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවරාගයමින් සෑම වසරකම ජුනිදා 4 වනදා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරනු ලබනවා. ප්‍රමාණවත් ප්‍රමාණයකින් ආරක්ෂිත රුධිරය සහ රුධිර නිෂ්පාදන සඳහා රෝගීන්ට ප්‍රවේශය ලබා දෙන රුධිර සේවාවක් ඵලදායි සෞඛ්‍ය පද්ධතියක ප්‍රධාන අංගයක් වනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළද ජාතික රුධිර සංචිතය නිසි පරිදි පවත්වාගෙන යාමට රුධිර දායකයන්ගේ දායකත්වය අතිමහත්. මෙලෙස ජාතික රුධිර සංචිතයට සවියක් වීම උදෙසා ශ්‍රතා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය
ජාතිය වගින්ද සිදු කරන්නේ සුවිසල් කාර්යභාරයක්. මහමෙවුනාව භාවනා සුපුසංචිතයත් ශ්‍රතා මාධ්‍යචාලයත් එක්ව දියත් කරුන් ලබන ශ්‍රතා රුධිරදාන පුණ්‍ය ව්‍යාපෘති ආරම්භින්නේ 2014 වසරේ සිටයි. එවක් පටන් රුධිරය හිඟ කාල සීමාවන් වලදී පෙරටෙමින් රුධිරදාන කඳවුරු ලංකාවේ විවිධ ප්‍රදේශවල සංවිධානය කරන අතර එහා බොහෝ පිරිසක් සම්බන්ධව සිටි. ඒ අනුව ජාතික රුධිර පරිවිනේන සේවය දිවයින පුරා ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් සමග එක්ව සිදු කළ ජාතික උත්සවය අද පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම් පොකුණ ජාතික රංග ශාලාවේදී. උත්සවය පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී සිදු කළ මෙහෙවර වෙනුවෙන් මහමෙවුනාව භාවනා සපුව සංචිතයත් ශ්‍රතා මාධ්‍යචාලයත් ඇගීමට පාත්‍ර වුණා. මහමෙවුනා භාවනා සපුව සහ ශ්‍රද්ධා මීඩියා නෙට්වර්ක් සුවිසල් මෙහෙවරක් කරලා තිබෙන බව අපි මතක් කරන්න කැමති. අප්‍රේල් මාසයේ විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා. එම සම්මානය ලබාගත්තේ වෛද්‍ය තනුජා සඳමාලි විතරණ මහත්මිය සහ ශ්‍රතා මාධ්‍යචාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා විසින්. මෙලෙසින් රුධිරය අවැසි මොහොතකදී ජාතික රුධිර සංචිතයට සවියක් වීමට තවදුරටත් මහමෙවුනාව භාවනා සපු සංචිතය සහ ශ්‍රතා මාධ්‍යචාලය සූදානම්. අද දිනේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළන් ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හා එවයින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවෙනහරහා තවදුරටත් නිර්තිතික මෝසම තමයි ක්‍රියාත්මකව පවතින්නේ. මේ නිසා විශේෂයෙන් දිවෙනේ, බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්වලත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද දවසෙත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ සමගම දිවෙනහරහා විටින් විට හමන තරමක පද සුළං අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් මෙහි වැඩි බලපෑම පවතින මධ්‍යම කඳුකරේ බටහිර බෑව ප්‍රදේශවලට, ඒ වගේම උතුරු උතුරු මැද වයඹ වගේ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40 50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් වැසි අපේක්ෂා කරන්නේ විශේෂයෙන් දිවයිනේ නිර්තිත කොටස හැරුණාම අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යාපත් කාලගුණ තත්ත්වයක් තමයි අද දිනේ බලාපොරොත්තු වන්නේ. ඒ වගේම දිවයිනේ වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් කංකසන්තොරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළටොබ්බෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60-65 වගේ දක්වා වැඩිවීමේ හැකියාව පවතින මේ නිසා මේ මුහුදු ප්‍රදේශයේ ඉතාර අලුත් ස්වභාවයක් ගන්නවා දීවර සහ නාවික ප්‍රජාව. මේ සම්බන්ධ විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය සුළං වේගයේ පැයට කිලෝමීටර් 40-50 වගේ මට්ටමක පවතිනවා. සාමාන්‍යයෙන් අනිත් ප්‍රදේශ අතුත් දිවර සහ නාවික රටවල යහපත් තත්ත්වයක් පවතිනවා. අනවසර ඉදිකිරීම් මැතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රීති සම්පාදනය කිරීමට පියවරගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් WS සත්‍යානන්ද මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන සමගෙක පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි. අන්තර්ජාතික තෙත්බිම් උද්‍යානවල එකතුව කිව්වා වගේම ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, ආසියානු සංවිධානය තෙත්බිම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෙට්ලන්ඩ් ලිංක් ඉන්ටර්නැෂනල් ඒෂියා ඕෂනියා සමුළුව මෙවර 2024 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ පවත්වන්නට එම සංවිධාන සියල්ල එකමුතුව අපිට ආරාධනා කරලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් 15ක වෙට්ලන්ඩ්ස් සංවිධාන 60කට ආසන්න ප්‍රමාණයක් මේ සමුළුව සඳහා සහභාගී වෙනවා. 2018 වර්ෂයේ ඉඳන් කොළඹ අගනගරය වෙට්ලන්ඩ් සිටි එකක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ නිසා පළවෙනිමින් ජාත්‍යන්තර වෙට්ලන්ඩ් සිටි එක හැටියට කොළඹ නගරය මේ සඳහා නම් කරලා තියෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව හැටියට අපිට මේ අවස්ථාව ලැබෙන්නේ. ජාත්‍යන්තර තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන තෙත්බිම් උද්‍යාන එකමුතුව සංවිධානය කරන මේ වැඩසටහන පවත්වන්න. ඒ අනුව අපි මේ තුලින් බලාපොරොත්තු වෙන විවිධ අරමුණු තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව ගරු ජනාධිපතිතුමා ඇතුළු රජය,
තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව දක්වන උනන්දුව පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු සමස්ත සංවිධාන රාජ්‍ය ආයතන එකතුව මෙම තෙත්බිම් සංරක්ෂණය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ, ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වැඩසටහන අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වන අරමුණු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම තෙත්බිම් සංරක්ෂණය තුලින් පරිසර සංරක්ෂණයත් ඒ තෙත්බිම් ආරක්ෂා කිරීම තුලින් ඒ සම්බන්ධ බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුලින් පරිසරය සමතුලිත බවක් ඇති කර ගැනීම, විශේෂයෙන්ම පරිසරයට එල්ල වෙච්ච අභියෝගයන් ගෝලීය අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් හැටියට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සියලු දැනුම ඒකරාශී කරන වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒකම මේ ජෛව විවිධත්වය සහ පාරිසරික සංරක්ෂණය වගේම ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ මුහුණ දෙන ආර්ථික අභියෝගයන්ටත් මුහුණ දිය හැකි ආර්ථික ශක්තියක්, ඉකොනොමිකල් බෙනිෆිට් එකක් මේ තුලින් ලබා ගන්න මේ වැඩසටහන අපිට උපකාරී වෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. ජාත්‍යන්තර සංචාරකයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන අවස්ථාවක විශේෂයෙන්ම මේ සංචාරකයන් විශේෂ ආශාවක් දක්වන ක්ෂේත්‍රයක් තමයි පරිසරය. අපි මේ තෙත්බිම් සංරක්ෂණය සහ පාරිසරික වැඩසටහන පිළිබඳව ලෝකයට දැනුම ලබා දීමටත්, ශ්‍රී ලංකාව ඒ සඳහා කරනු ලබන කැපවීම, ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන මේ එකමුතුව දැනුවත් කරනවා වගේම විදේශීය සංචාරකයන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංචාරකයන්ට මේ තුලින් අවබෝධයක් ලබා දීලා ඔවුන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා අපි විශාල බලාපොරොත්තුවකින් මේ වැඩසටහන සංවිධානය කරනවා. ඒකම අපිට ඒ සංචාරක අවධානය ලබා ගන්නවා වගේම ඒ තුලින් ජාත්‍යන්තර වශයෙන් මේ වෙලාවේ තිබෙන අභියෝගයන්ට පිළිතුරු සොයන විසඳුම් හොයන්න කොළඹ අගනගරය කේන්ද්ර කරගෙන මේ පැවැත්වෙන වැඩමුළුව ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් තුනි මාසෙ 17 ඉඳන් 21 වෙනිදා දක්වා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව මූලික කරගෙන බස්නාහිර පළාත් සංචාරක කාර්යංශය අධිකාරිය, ඒකම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ගරු ජනාධිපතිතුමාගේ සමග පෙන්වීම අනුව මේ වැඩසටහන සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට ගරු ජනාධිපතිතුමත් එතුමන්ගේ මූලික අවධානය මේ සඳහා යොමු වෙලා තිනු. මම හිතන්නේ අපිට ජාතික වශයෙන් ඉතාමත් වැදගත් වැඩසටහනක් කරීර මේ වැඩසටහන හඳුන්වන්නට පුළුවන්. දැන් තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට දිනේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. මාස දෙකක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බැවින් එම කාල සීමාව තුළදී මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීමද තාවකාලිකව නවතා දමා තිබෙනවා. 2023-2024 අධ්‍යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි මාස 14 වනදා එනම් අද සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඒ අනුව අද පෙරවරු 6 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි මාස 5 වනදා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ. පළාත් මට්ටමින් පවතින ගුරුහිඟේ කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එළබෙන ජුලි 3 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී. ඉංග්‍රීසි මාධ්‍ය ගුරුහිඟේ පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ගුරු අධ්‍යාපන සේවයේ නිලධාරීන්ගේ හිඟය පියවා ගැනීම සඳහාද කඩිනම් වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක බව සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුව ජුනි 18 වනදා සිට 20 වෙනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සඳහන් කළා. පසුගිය ජුනි 6 වෙනිදා කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.